මානෙල් නැතසිංහ මහත්මියට ඒ වගේම මල්ලිකා මහත්මියට ඒ වගේම අපට ගයත්‍රි මහත්මියට මහත්මියට අපි හෘදයෙන් ස්තුතිය පුද කරන මේ වෙලාවේ අපි ඔබට පේනවා ඇති මේ වෙනකොට අපි මේ බඩු වාහිලාදී සකස් කරන්නේ මේ අපේ පවුල් වෙනුවෙන් වගේම විශේෂයෙන්ම මාස දෙකක් පෙරපාසල් ගුරුවරුන්ට ආදායමක් නැහැ ඒ නිසා අපි තීරණය කරා අනිවාර්යයෙන්ම පෙරපාසල් ගුරුවරුන්ට කර කියා ගන්න දෙයක් නැති ඒ පෙරපාසල් ගුරුවරුන්ට මේ ආහාර මඩු ලබා දෙනවා අද උදෑසන ඉඳලා අපි දෙනවා සාමාන්‍යයෙන් පොලිමේ ඉන්නවා ලබා ගන්නට ඒ නිසා තමයි දවසේ අපි මේ විදිහට ධාමත් ඉක්මනින්ම අපේ පාර්ලිමේන්තුවේ ආනන්ද වේනක අපි සියලු දෙනා එකතු වෙලා මේ සියලු දෙනා එකතු වෙලා මේ බඩු වාහිලාදී එකතු කරන්නේ විශේෂයෙන්ම ඒ අයට දෙන්නට ඉතින් මේ දායකත්වය ලබා දුන් හැමෝටම ගොඩක් කුතුහලයි ගොඩක් පිං කියලා තමයි අද දවසේ කියන්නේ අපි සූදානම් මේ බඩු වාර්තල ලබා දෙන්න අපි මේ තකස් කරන්නේ අසනු පවුල් එකෙන් වගේම අපේ පෙරපාසල් ගුරුවරියන් වෙනුවෙන් අපි ආශ්‍රමවලට පත් කරනවා වෙලස මාධ්‍යකක වෙලස ටීවී එකද වෙලා තමයි මේ සමාජ සත්කාරය කරන්නේ මේ වගේ දායකත්වය අපට අපි ඉල්ලීමක් කරන් දෙන්නෙම කෙරුණේ කියනවනේ මේ අපේ ගෙවල් හදන අය විශේෂයෙන්ම අපට උදව් උපකාර කරන සහයකට කියනවා ඒ වෙනුවෙන් අපිට දායකත්වය දෙන්න කරා මල්ලිකා මහත්මිය අපට උදව් කරා ඒ වගේම ගයස්රි මහත්මිය උදව් කරා ඒ මහත්මිය මතක් කරන්න ඕන ඒ වගේම අපට ලනල් මහත්මිය ඒ වගේ ගොඩක් අය අපට උදව් කරන පිරිසක් ඉතින් පෙරපාසල් ගුරුවරුන්ට මේ මාස දෙකක් बिस्कट सोया मीट तुनपा हाल चीनी तेकोल हेम दिया सेमन चीनी मे हाल සර්පසල් ගුරු මුතුන් තමයි මේ කටයුත්ත අපි උදෑස අනිවාර්යයෙන්ම channel එක අපේ බලන්න ඕනේ දෙලස TV නාලිකාව subscribe කරන්න විශේෂයෙන්ම අපේ නාලිකාව හරහා තමයි මේ සියල්ලම කරන්නේ ඉතින් ඔබට කියන්න ඇති මාස දෙකක් සමාරක් ගන්න මේ ගුරුවරු මෙහෙට කැමරේ බීමට හැකියාවක් නැහැ වීදමට සල්ලි නැහැ දරුවන්ගෙන් තමයි ඉගෙනගෙන උගන්වලා තමයි ජීවත් වෙන්නේ හැබැයි ඒ වෙනුවෙන් අපි කල්පනා කරා සර්පසල් ගුරුවරයන්ට මේ කටයුත්ත කරන්න දැන් සාදරයෙන් සර්පසල් ගුරුවරයන්ට සල් ප්‍රමාණයක් අපි මේ වෙනකොට සහන මනු ලබා දෙනවා सहन मल लिया අපි සභාපතිතුමා ගැතුණු ඒ වගේම ලලිත් එසේ මහත්තයා ගැතුණු අපි ලබා දෙන සූදානම් අද දවසේ ඊළඟ වශයෙන් ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ ජනතා හිමන්ත සභාපතිතුමනි බොහොම අද දවසේ අපිට ජනතාව දැනුවත් කරන්න ආවට ඒ වගේම මේ සහන මාල්ල පුළුවන් විතර අපිට දෙන්නේ විශාල පිරිසකට දෙන්න වෙලා තියෙනවා ඒ නිසායි මේ විදිහට හරි කුඩා විදිහට හරි ලබා දෙන්න තීරණය කරේ උදේ වගේ මීට වඩා දුන්නා කරන්න දෙයක් නැහැ එන්න වැඩි වෙච්ච ඉඳ අපි කුඩා කරන්න සිද්ධ වුණා මල්ල එතනමට වැඩි පිරිසක් ආවා පෙරපාසල් ගුරුවරුන්ට වගේම අපි දුප්පත් අසරණ පවුල් විශාල පිරිසකට ලබා දුන්නා අද උදෑසන ඉතින් අද දවසේ අපි වෙලස මාධ්‍යකේ වෙලස මනුස්සකම වැඩසටහන හරහා තමයි මේ දියත් කරලා තින්නේ ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක ඉන්නාට පෙරපාසල් ගුරුවරු වෙනුවෙන් අපි පුළුවන් විදිහට මේ දායකත්වය ලබා දෙනවා कोरोना वायरस के आसपास के लिए मैनेजमेंट से हाथ ඒ පැතිරුම මැනේජ්මන්ට් විසින් සියලු මහජනතාවකින් විමර්ශනයේ වාර්තාවේ ක්‍රියාත්මක වූ බව පහත යෝග පිළිපැදීම බවට අවධානය යොමු කර බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ පොලොස් බෑගේ උත්සම් වෙනවා ගමේ ගෑම බොහොම ස්තුතිවන්ත වෙනවා
සමහරක් වලට මේක විකුණලා දැන් පැටවුගේ බඩගින්න පුරවන්න ගෙනියන්න වෙන්නේ නැති මේක ගෙනාවේ. ඇයි මෙහෙම හිතන්නේ මිනිස්සු? නෑ මේ මිනිත්තු වෙන්තර අසරණ වෙලා ඉන්න වෙලාවක මේ මෙහෙවත් කරුම් නැත්ත වැඩන්නේ. අපි ඔබේ ශරීරයෙන් පේන ඔබ කල්ලිකාරයෙක් නෙවෙයි. ඔබේ මනුස්සකම තියෙන නිසා තමයි මෙහෙම හරි ඔබට පුළුවන් දේ දෙන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා. පොලොස් ගෙඩියක් හරි හොයා ගන්න බැරි අය අද සමාජයේ ඉන්න නිසා පොලොස් ගෙඩි මං හිතන 50කට වඩා ප්‍රමාණයක් අපි ඔහොම අහල මොතන බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට පුළුවන් විදිහට ලබා දෙන්න සූදානම් අද දවසේ. අපි සම්බන්ධීකරණයක් විතරයි කරන්නේ මේ පුළුවන් විදිහට. මේ මිනිස්සුන්ට පොලොස් ඔන්න බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. අද දවසේ මේ සහන මල්ලට තව තවත් දේවල් එකතු වෙනවා. අපි ආරාධනා කරනවා පුළුවන් නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා. අද රැල්ල වලට එන අය සමානක් කියලා මේක අදවදී තියාගෙන ඉන්නවා කියා ගන්න බෑ. ඉතින් බොහොම සුදි බඳිනවා තවත් එක්කෙනෙක් අපට ගෙනත් දෙනවා තක්කාලි බොහොම මෙන්න ඇතුළට ඔබතුමිය. බොහොම සුදි බඳිනවා අද දවසේ. අසරණ මිනිස්සු වෙනුවෙන් මේ විදිහට දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් අපිට පුළුවන් විදිහට තමයි අපි මේ වැඩේ කරන්නේ. වැල්ලවයි මං හිතන්නේ වැල්ලවයි ලංකාවේම මේ විදිහට කරන්නේ එකම නගරය. අනිකාගේ තියෙන දේ තවත් එක්කෙනෙකුට බෙදා හදා දීම අපි පුරුදු කරනවා වෙල්ලස්සේ. අපි අපේ මනුස්සකම දන්න මිනිස්සු තමයි ඉන්නේ. ඒ නිසා ඔබට ආරාධනා කරනවා තවත් කවුරු හෝ ඉන්නවා නම් අපිට ඔය වැඩිපුර තීරණ ටික ගෙනත් දෙන්න මෙතෙන්ට. වැඩිපුර තීරණ ටික ගෙනත් දෙන්න අපි අසරණෝ මිනිස්සු වෙනුවෙන් මේ උදව්ව කරමු. දින ගණනාවක් තම කන්න හොයන්න ඕන. එදිනදා කුලිය වැඩ කරන කට්ටියට ජීවත් වෙන මාර්ගයක් නැහැ. කුලියක් තිබුණොත් විතරයි කෑවේ. ඒ නිසා අනිකාගේ බඩකින්න අපට දැනෙන නිසා අපි මේ සමාජ වගකීම හරියාකාරව කරනවා වෙලස්සේ ටීවී වෙලස්සේ මානසික මහරහා. ඒ නිසා එන්න එන්න අපට උදව් උපකාර ලැබෙන බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ නැති අයට හරි ඉතාලම වටිනවා කියලා මට දැනෙනවා. මට ඒ වගේම ඇත්තටම අපි පින් ප්‍රාර්ථනා කරනවා මේ වගේ වැඩ මේ සතරන් ඉදිරිපත් කරලා මේ වගේ බෙදා හැරී පිළිවන්. අතරම ගුරුතුමියක් හැටියට මේ වගේ අපි බඩු පාර්සලයක් ලබා දෙනවා. අපිට මේක ප්‍රසිද්ධ වෙන්න නෙවෙයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මේක දැනෙන්න ඕන නේද? මිනිස්සුන්ට නිකාම දෙනට වඩා පොඩ්ඩක් දැනලා දුන්නාන් පස්සේ දැනනවා. මොකද ඒ දෙන්නේ අදවස්? ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දෙයක් ඔබතුමා අතින් කරන එක ගැන සතුටු වෙනවා. ඒ වගේම ගොඩාක් අසරණ මිනිස්සු ඉන්න මේ වෙලාවෙ කර කියා ගන්න දෙයක් නැතුව මේ වගේ අපිටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් අපි සතුටටපත් වෙනවා. ඒ වගේම අපිට කර කියා ගන්න දෙයක් නැති නිසා තමයි අපි අද මෙතෙන්ට වෙලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මේ ඒකවත් කාලි නිසා අපිට මුදල් අතේට නැහැ. අපි අසරණ වුණා මේ වෙලාවේ. ඒ නිසා ඔබතුමාට බෙහෙවින් ස්තුති වෙනවා මේ දේ කරන නිසා. ඉතින් අපිට පුළුවන් විදිහට තමයි අපි කරන්නේ. ඉතින් මිනිස්සු ඒක තේරුම් ගන්න මේ ඇතුලින් ඉන්න බැරි කට්ටිය කරුණාකරලා යන්න අපිට පුළුවන්. අපිට මේ මිනිස්සු ඔය සත්භාවයෙන් කරන්නේ. මේ මිනිස්සු අපි ඉල්ලීමක් කරාට පස්සේ ඒ වචනේ එහෙම අපිට ගණන් දෙනවා. අපි ඒක නිසි කර්මනාකරණය කරලා බෙදන්න යන්නේ. බොබිසුදි කර්මකලට දායකත්ව ලබා දුන්න දැක්කද ඒ මනුස්ස කමෙන් ඇවිල්ලා අපිට දායකත්ව ලබා දුන්න බොබිසුදි මං කරනවා. අපි ඉක්මනින්ම දෙමු. අද අපේ කාර්ය මණ්ඩලිය අඩුයි යන්නේ. අද කාර්යාලයේ ඉන්නේ 6-7 දෙනයි. ඉතින් බොහොම අමාරුයි මේ කතාවේ ඔයාලා සම්බන්ධ කරගන්නේ නැති විස බීජයයි කියලා. දැන් අපි මේ ගවුස් දාලා ඉන්නේ. අපි මේක අපි නියමානුකූලව මේ කරන්න ඕන නිසා. බොහොම සුදි බඳිනවා. තවත් පාර්සලයක් එනවා මොනවද කියලා දන්නේ නැහැ. කොල්ද? පොලොස්. ගොඩක් ඉස්සුදි. ඔය ටිකත් ඔහොම අලන්න. අපි පොලොස් කීයක් දෙනවා. තවත් පොලොස් එනවා. ඒ මොනවද? පොලොස්. පොලොස් නම් ඇති වෙන්න දිනන වගේ දෙන්න පුළුවන්. පොස් පොලොස්. ඉතින් අපි ආරාධනා කරන ඔබට පුළුවන් නම් තවත් සාන මල්ලට එකතු කරන්න මොනව හරි තිබේ නම් අපේ කාර්යාලයට ගෙනත් දෙන්න අපි සූදානම් මෙතෙන් සිට බෙදා දෙන්නට. මේ ආසාවෙදී දැරිතුන් සහා ඒ පැතිරිලා බැලිතරතුන් සහා සියලු මහජනතාවුන් මේ අවස්ථාවේදී වරුකුවෙන් කියන විපස්සය ओ ओ
පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගීන් බව සැකකරන දැනුතු අසන ප්‍රතිලාභ හෝ කොරෝනා වෛරසයේ දැනෙන්නේ විදේශයන් විසින් පැමිණ වහම සෑම විරෝධාභාසයක යොමු වීමයි.